ගමදවේ උුසුම්ම පවත්වබට කියන අයිතියෙන් ප්‍රවෘතිය සමග බ හමුවන ම නිමේෂ චමත් සංකල්පය. මම මදු නිකාරපුු කලා දත් මලින් අවධානය පවත් සිරස්ථල වෙත. කොරෝනාවට බියපුුර පාකිස්ානී සිටි ශ්‍රී ලාංකික සිසුන්ගේ කඳුලු පිසදා බෞබිමට වැැගෙනේ. පාස්කු ප්‍රහාරී තිරයේ පිටු පස සිටි නන්? ය රහණට හසු කරගන්න පින්ති තයන්ට සාධහරණය ඉටු කරනවා ආරක්ෂකන එකම් කියයි. පාස්කුප ප්‍රහාරේ පෘගක්වය පා් වහන්සේ සහිපත් කරයි. කොළඹින් කොරෝණා රෝගීන් එකසිය පහලවත් හොළු ගණන තුන් සය දහයක් වෙද්දී එකසිය දෙකකට පර්ණ සුවය. කොරෝඩා සමාජාරක්ෂණ අරමුදල රුපියල් මිලියන හත් සයාසූ පහ ඉක්මවයි. කොරෝඩා මරණ වෙෙසි හතර දහස ඉක්ම වද්දිත් පැසුණු වට බයුද්ධ කරන්න ඉතාලි අගමැතිගේ සූදානම දේශය ප්‍රවෘති විදේශා හි සිව සිටන ශ්‍රලාංකික සිසුන් මෞබිමට ගෙන්වා ගැනේ වැඩ පිළිවල අර්ථයේ පළමු ක්ඩායම අද දිවෙනට පැමිණියා. ජනාධීපති ගොටාභය රාජ පක්ෂමතිතුමාගේ අදහසකට අනුවයි මෙ වැඩ පිළිබල ක්‍රාත්මක වන්නේ. අවේසන හමේ ශ්‍රී ලංකාවට පැමණීමට නොහැකිව ඉන්දාව පාකිස්தாනය සහ नेපාලයන රටවල සිටින මෙරටට ගෙන්වා ගැනීමට නියමත සිසුන් සං්‍යාව හාර්සිය හත ලෙස්තුනක් එහි පළමු කණඩෑ මලෙස ලාහටනුවර සිට සසුන් අනුත්තුන් දෙනෙකු සහ කරච නුවර සිට සසුන් විසි දෙනකු අ පසර්வே දිවට පැමිණயா Lල් එ්හස් දෙසියහායානෙන් එම පිරිස මෞබින්මට පැමණි බව අපවාර්තාකරු පවසනවා පසු ඔවු නිෝධායන කටුතු සදහායොමු කෙරුණා අනිත තිනේ දී තවත් එකසි එක් දෙෙනකු ඉන්දියාවේ අමරිිත්් සර් සිට ැගණනීමට නියමිතයි. ලබන විසි හතරවන්දා ඉන්දියාවේ කොයිමතුඩ සිට එකසි දාහත්තෙනෙකුද නේපල්ලෙ කත්ම්ඩු අගරුර සිට අනු තුන්තෙනෙකුද රැගනීමට සැල්සුම් කර ඇති බව ශුලංකර ගුවන් සමාකම සඳහන් කරනවා. මත්‍ර විදේශමාතය දිනශ්කුණුවර්තන මහතාකයා සිටියේ වෛද සේවාහා ශාල්කරම සඳහා ඉදදිියාවට ගොස් සිට්නා අද ඉදියේදී ගෙන්වා ගැනීමට කටයුතු කරන බවයි. අහිංස ක ජීවිත දෙසය හැත්තවක් පමණ බිලිගත්, පන්සියකට ආසාන පිසක් තුවාලකරුවන් බවට පත් කරමින් මෙරටට කලු පැල්ලමක් එක්කල පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහරයට අදට වසරක් සපයෙනවා. මෙවන් මේච්චෝ ක්‍රියාවක් යාලි ඇවීමට ඉඩ නොතබන බව චනාධිපති, ගෝටාපය රාජපක්ෂණ මැතිතුමා අවධහරණය කරනවා. පස්කු විධාත්්‍රවස්ත ප්‍රහරයෙන් මියග අ යසි හිපත් කරමින් දිවයිලපුරා විධ ආගමික වෙනසටහන් අද ක්‍රියාත්මක කෙනුා. පිබඳ මේ වාර්තාව ගයාන් බුද්ධික ඇල්ල කොටගෙන්. දෙමවපියන්ට දරුවන් හිමි කරමින් දරුවන්ට දෙමවපියන්න හිමිරමින් ශ්‍රලංකයේ ඉතිහාසයට තවත් කලු පැල්ලමක් එක් කරපු අපේ විසක පාස්කු ප්‍රහරය එල්ල වෙලා අදට හරියට වසරක්ගත වෙනවා. අපි මේ ඉන්නේ කොච්චිකටේ ශාන්ත අන්තෝනි දවස්ථානයේ. අපේ විශයක එල්ල වුණු ඒ මරාගන මැරණ බූම ප්‍රහරෙන් කොච්චිකට ශාතන්තතුූ දෙවස්ථානයටත්. දැඩිය අලාබාන සිදනාා දෙවියන් යදින්නට කියලා හිතාගෙන උදෑඇසන කොච්චිකට දවස්ථානට පැමිණි පොහෝ දෙෙකුට ආපව් ගෙදරයන්නට මේ මලේච්ච ්‍රස්තවාදීන් ඉටති පිෙනහ. පසුකය වසරයේ පාස්කු එරිධාතිනයේ කතෝලික දේවස්ථානවලට විශාල වශයෙන් පැතිමතුන් පැමිණ ටියා, ප්‍රාරයක් පිළිබඳව කිසිදු සැකයකින් තොරව මෙම පිරිස ආගමික වතාවත්වල නිැරත වින්ින් සිටියද. රේ කොටේන කොච්චිකටේ ශාන්ත අන්තූනි දෙවස්ථානයේ විශේෂදවමහය අතරතුර පිපිරීමක් සිද වුණා එම වෙලාවටම තවත් දෙවස්ථානක සහ ස්ථාන කේපයකම පිපිරීම් සිද වුණා. කටාන කටුවාපිටිය ශුද්ධපුූ සෙවස්තියෙන් මුනිතුමන්ගේ දෙවස්ථානයටද දැවන්ත ප්‍රාරයක් එල්ල වුණා. පිපිරීමත් සමග එම ස්ථානයදීම කේපදිනකු මියකයා මෙම ප්‍රහාාරය අතර තුරම මඩකළපුුව සිියෝන් දවස්ථානේද දැවැන්ත පෙපරී මක්ෂද වුණ இන් දෙවස්ථානයට දැඩි හානිചදනා. මේ අතර கொොළම් கிஙஸ் බරි, ශංගரிலா හ සිනිමன் බ්‍රෑන්ඩන හෝටල් වලද පිපිරිම්සිදු වුණේ කිසිවෙෙකුත් නොසිතුූ මොහොතකයි. දිස්විදිෙස් බොහෝ දෙනකු මේ ප්‍රහාරවලින් ජේවිතක්ෂයටපත්වනා. ේල සත්තුෝ්‍යන ඉදිරිට පියට ට්‍රපිකල් ඉන් හට ලේසිද වූ පිරීමෙන් එම ස්ථානදීම පුද්ගලයන් දෙදිෙනෙකු ජීවිතක්ෂයටට පත්වනා මෙම සමස්ත ප්‍රහාාර මාලාෙන්ම තුවල් ලබූ පුද්ගලයන් එසිය හැට හතර දෙනකු තවමත් නිවස්තුළ රෝකීව සිටිනවා ප්‍රහාරයට වසරක් ගතු වවාද දෙදෙනෙකු තවමත් පසුවන්නේ රෝහල් තුළයි පුද්ගලයන් අසු නවදිනෙකු අදටත් ප්‍රතිකාර ලබාගැනීමට සායනවලට පැමිණෙනවා. සදා කාලික ආබර්ධතත්වයටට පත්තුූ පිරිසක්ද තවමත් වේදනාවන් විඳෙනවා. මේ අන්තවාාදී ප්‍රහාර එල්ලවී මත් සමක ආරක්ෂක අංශ විශේෂ මෙැහියුම් ක්‍රාත්්මක කලා. ඒ අතර තුර දෙමටකඩ නිවාසං කියීරණයක පොලි සි ෝදදිසි ක් ්‍ර ත් කරමින් ටිය ද ටිපේරීමක්ද සිදදු වුණ. මෙම සෝදිසි මහ ීමමට සභාගේ වූ පොලිස් නිලබාරින් තුන්දනකොද, එම ස්ථානයේදී ජීවිතක්ෂිට පත්වනාා. අතඩංගුට ගත් සකරුවන් එකසිය දහ නවදෙනනකු පිළිබඳව විමර්ශෂණ මේ වනවිට අපරාද පරීක්ෂණ දොර්මේන්තු විියර්තයේ සිදු කරෙනවා. රැඳුම් නෝගක මත මෙම දෙපර්තමේන්තු යර්ත සකරුවන් හතුලිස් දෙනකු රඳවාසිටිනවා. එමෙන්ම ත්‍රස්තු විර්ශෂණ කොට් හසේ අර්තයේ. තවත් සකරුවන් හත්තෑ අත දෙෙකු පිළිබඳවද විමර්ශණන ක්‍රියාත්මකයි. රැඳහුම් නෝගක මත පනස් දෙෙනනෙු එම කොට්හසසි අර්තයේ රඳවාගෙන ප්‍රශ්ණ කරෙනවා. තවත් සැකරුවන් තිස්තුන් දෙෙකු. ක්ෂි බඳනාගාරගතකරතිබෙනවා? පස්කුප්්‍රහාරය පිළිබඳව තුරතුරු ස්වාබලා! පාර්ලිමේන්තුුවට තුරතුරු වාර්තාකිරීමේ විශේෂ තේරම් කාරක සභාවක්ද පත් කරුණා. එම තේරම් කාරක සභාව හමුවට, එවකට සිටි අග්‍රාමාත්‍යය රෝනිල් වි්‍රමසිග මහතාද සාක්ෂි විමසීමට කැඳවාතිබුණ. එමින්ම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක්ද පත්කර, සිද්ධිය පිළිබඳව ස්වාබලීම ආරම්භ වුණ. මේ වනවිට එම කොමිෂන් සභාව හමුේ කරුණු රසක් අනවරණබීතිබෙනවා. මෙම ප්‍රහාර සම්බන්ධයෙන් විර්ශණනසිදු කළ ඇැම් නිලධාරන්ගේ ක්‍රයා කලාපේ සම්බන්ධයන්ද. පසුව ප්‍රශ්න මතවුණ. එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා සහ පොලිසිපතිවරයාද අත්තනංගුට ගැනුණේ විමර්ශන අතර තුරයි. පසුව ඔවුන් රක්ෂි බඳනා ාරගතකිරීමට කටයුතු කරුණා. කෙසේ හුවවාද. ප්‍රහාර සම්බන්ධයෙන්, යාපාලන් රජයටතේ සාධාරණය ඉටු නොවන බවට ඇතමුන් චෝදන කලා. ම නතිපති ගෝටාාවය රාජ පක්ෂමැතිතුමා බලට පත්ති මත් සමක අවශ්‍ය නිල දහර ඉන්නදවා විර්ශණන කටයුතු විදිමත් කලා. ගිය පාත් ජනාති පරිවක්ේදී හඳ වෙලාවට ගෝටේ මහත්‍ය ජනාධිපරි වනේ ඒ හින්ද මංගිතනවා අපේ ගෙදර දැනටත් නිෝස්සයනගොට ගෝටේ මහත්‍යයාව එක්කම අපේ පවුලන්ක ගෝටේ මහත්ත්‍යය හිත මොගල් ලව දෙන්න ජීවත්තුලලා ඉන්න කිය කියල්ලා. ඒ අනුව දෙවන්න ප්‍රහාරයක් සම්බන්ධයෙන්ද දැනටමත් කරුණු අනවරණ කරගෙනැති බෙනවා. මෙම අවාසනාවන්ත සිද්ධ පිළිබඳව පනිවුඩක් නිකුත් කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිතහිමිපණන් ප්‍රකාශ කරන්නේ. මේ ලේක්්ෂ ක්‍රියාව්ට සම්බන්ඳුවන් නිවැරදිව හඳුනාගතයුතු බවයි. බෝම්භ ප්‍රහාරය ගැන අවවාද ලැබිලාත් පිටරටවල්වලින් එය අතපසු කරපුුව. සේනාදි නායකයාගේ පටන් නන්තීමය දක්වා ලංකාවේ ව යුතු අය සියලු දෙනාවම නීතිය ඉදිරියට ගෙනම අපේ වගකීමක් වෙනවා. මොකද මේ මියගිය අයගේ ජීවිත මේක ඒවා හමග සෙල්ලං කරන්නට කිසිම නායකයකුට ඉඩකරදිය හැකි වන්නේ නෑ. එනිසා මේ අවස්ථාවදි මම විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝටාභේ රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමයන්තු හරහා කරගෙන යන ඒ විමර්ශනය. ඉතාමත්ම ශක්තිමත්ව කර කළ යුතුයි කියලා මේ අවස්ථයිද මං ප්‍රකාශ කර සිටිනවා. අපි ඇතුමාගෙන් ඉල්ලීමක් කරවා කිසීම කෙනෙකුගේ බලපෑමට මේ යටත් කරන්න දෙන්නේ පා. මලේච්ච ප්‍රහාරයට බොසරක් පිරීම නිමිත්තෙන් පනිකුඩයක් නිකුත් කරමින් ජනාතිප්‍රති ගොඩාභය රජ පක්ෂජතුම අවධාරණය කරන්නේ. තමන්ගේ පාලන කාලය තුළදී පාස්කු ඉර්දාා ත්‍රස්ත ප්‍රහාරයට වගකිම යුත්තා නිශ්චිතෝම හඳනාගෙන නීතිය හමුවට පමුවන බවයි. එමින්ම, සවභාගගේ දැක්ම සිය ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් ප්‍රතිඥාදුන් පරිදි, තමන් කුමන ආකාරයක හෝ අන්තවාදයට මෙන්ම, අන්තවාාදී පචණ්ඩත්වයට ඉඩ නොතමන බෞද ජනාධපත්තුමා ප්‍රකාශ කරනවා. එමින්ම, සිද්ධියෙන් විපතට පත් සහ කම්පනයට පත් සේලු ජනතාවට සංවේගය පළ කරනවා. පසුගේ වසරේ අප්‍රේල්මා से විශයක් වන්න පාස්කු රිදා. ඉතාමත්ම ලේච් ඒවගේම කුරරු ්‍රස්ථවාදී ප්‍රහාරයක් අපේ රටේ स्ථाනක පෙකරෙල්ල වුණ නවරජය පත්වීමෙන් පසුව අපේ රටේ जाතික ආරක්ෂාවගැන ආරක්ෂක මාත්්‍යයන් ශतेය වගේම ජනාජිපති කාරයාල සෑහෙන්න අධදේනයක් කල්ලා සෑහෙන වෙනස්කම් රාශියයක් කල්ලා තියෙනවා. පසුව විපරමක් කරල බැලූ, අපි තේර ේ මයි ආරක්ෂි විශේෂක්යෙන් විදිට නො සැලකිලිමත්කමසාහනොජැනුවත්කමනිිසා කරගත්ත දෙයක් කියලා තිතින් මේකට වගයයුත්තන් කෞද කියනකට හොයාගන්න පරීක්ෂණ පැවැත්වෙනවා ඒවගේම අපි මේරටේ ජනතාවට පොරොන්දුවක් දීල තියෙනවා. මේ පාස්කු පහරේ මහමොල පරුවන් ඒවගේම මේට ක්‍රියාත්ම කර අයවලුන් ඒවගේ මේ සහහා මුදල් වියදන් කර. මුදල් යොදෝක අයවලුන් සහ තිරේ පිටු පසයිනම් මේ මලේච්ච ක්‍රියාව කරන්න අනුබලදීපු අයවලුන් මේ අය ස්වාගෙන නීතිය ඉදිරියට පමණුවල ඒ ප්‍රහාරෙන් මියෝජිය අපේ රටවැසියන්ට වගේම තුवाල ලබපු රටවැසියන්ටත් ඒ අයගේ පවුල්වලායටත් සාධාරණය යුක්තිය ෂ්ට කරන්න අපි කටයුතු කරනවා. පස්කු ඉරිදා ප්‍රහාරයට වසරක් ගතවීම සේ පත් කරන ශ්‍රී ලාංකික ජනතාව සමග හරදයාන්ගම ලෙස එක්ව කටයුතු කරන බව අති උතුම් ශුද්ධහොත්තම ්‍රන්සිස් පාප්පුහන්සේ පවසනවා. ශුද්ධත්ම පාප වහන්සේ නිකුත් කල ලිපියක දැක්වවෙන්නේ ප්‍රහාරයෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් දෙවන් වහන්සේගේ කරුණාව සහදයාව හිමි වට බවයි. මෙ කරුට ප්‍රහරෙන් පසුෂ් වෙලංකව තුළ කිතුන්ුවන් මෙන්ම සෙසුවාගම් අදහන ජනතාවත්තර අති සමීප සම්හන්ධයක් ඇතිවනු ඇති බද පාප්වහන්සේ ප්‍රකාශ කලා. වෛරේ පිටු දකිමින් ආදරයේ සමාවදීම ඇතුරු මිනිස් ගුණදම් පෙරමුණට පැමිණිණ යුකයක්ක්ෂ වෙලංකාවට ද වේවා යයිද. පාප්හන්සේසිියල් ලිපියෙන් ප්‍රාර්ථනා කරතිබෙනවා.. මෙරට කොරෝණ ආසාධිතයන්ගේ සංඛ්‍යාවතුූ සය දහයක්ක දක්වා හෙළගයා. ණඩන්නනා එකමාවත ප්‍රදේශවයෙන් තවත්රෝගින් පස්තනකූ අද පිනේදී හඳුනා කැනනාා. එමෙන්ම වරකාපල ප්‍රදේශයෙන් තවත් රෝගියකු සොයාකත්තා. කොළඹ දිශ්‍රිකයෙන් හඳනාගත් රෝගින්ගේ සංඛාව එකසිය පහළවක්කදක්වා ඉහල ගොස්තිබෙනවා. රෝගින් හතර දෙනකු අදදිනේදී සුවය ලැබිමත් සමඟ සෝූ සංඛ්‍යාවද එකසිද්ද කක්කනා. රට කරෝ රෝගගේ සංඛ්‍යාබ තුන් සේ දහැක් දක්වා ඉහල අද තමත් රහ ගතම ප්‍රතිකාරලබන් රෝගින්ගේ සංඛ්‍යාබ දෙසිය එකක්. වෛතවරුන්ගේ විමර්ශණ අතතේ සැක සහිත රෝගෙන් නිකසේ පන සටනෙකු ප්‍රතිකාරලබමින් සිටිනවා. සුවය ලබා පිටවගේ සංඛාබ එක සිය දෙකා. වැඩම රෝකින් සංඛ්‍යාවක් වාර්තාාවන කොළබ දිශ්‍රිකේ රෝකින් එක සය පහළොස් දෙනා හැරුණු කොට දෙවනස්ථානේ පසුවන්නේ කළතර දිශ්‍රික්‍යයි. එමස්ථානෙන් හදුරාගෙනැති රෝකීන් සංඛ්‍යාව හතලිස් පහක්. පුත්තලමින් තිස් පහක් සහ ගම්පහින්තිස් දෙදෙනෙකු හඳුනා කෙන තිබෙනවා. අදදිනේදී භාර්ථතාාව, කොරෝනාාරෝගීින් පස්සදිනාට අමතරව කොළඹ දොලහා බ්ඩාර්නායකමාවත ප්‍රදේශෙන් ඊයේ රෝකින් තිස් දෙදෙනෙකු හඳුනාකත්තා. මේ ප්‍රදේශී පවුල් දෙසේකටා සනංඛාවක පුද්කල අන්නෙක් දහස් දසෙනෙකු බෙෝධහන මධ්‍යස්ථාන කරා යොමුකර ඇති බවයි සෞඛ්‍යංෂ පවසන්නේ. ඔවුන් ඇසුරු කළ සියලු දෙනාම මේ වන විට බිරෝධහයිනයට යොමු කර ඇති බව යොද හමුදාපති ලුතිරන්ජෙරාල් ශවන්ද්‍රසිල්ව මහතා පවසනවා. ඒයේ දිනේ සහ අධ්‍යාසන කෙසෙල්ලත්ත ප්‍රදේශෙන් වෛර්ශය ආසාධින වූ සංඛ්‍යාවන් වැඩුවීමක් සමඟ එම ප්‍රදේශයේ දෙසිී හතලිස් දෙදෙනකු. ඒ දිනේදී නිෝධාන මධ්‍යස්ථානත රැගෙනගිය ඇතිදිනේදී පවුල් දෙසිේ හතලි දෙකට අයත් එක්දස් දහත්යක් වූ සංකියාවක් නිරෝධාන කදරු තුනක් වෙත වු නද නද රැගෙනන ලබ ොලස්කොමේ. ආසාධතුූ පුද්ගලයා ගවන් කරපු එම පෞද්ගලිගාරුගේ ශාලාව මෙමන විට වසාදමීමට අපි උපදේශලබාදී තිබෙනවා පිළියන්දල ප්‍රදේශයෙන්ස්වාගන්නා ලද එම පුද්ගලයාගේ පවුල ඇවලුන් ඒවාගේම ලගී නසුරු කරපු සිරු දෙනාම අදදි නේදී නිරෝධාන මධ්‍යස්ථානයකට යොගමුකිරීමට අපි මෙම මිටත් කටුතු කරමින් සිටිනෝ. බ්‍යාතර ආමරවීදය ගල්වලපායන ප්‍රදේශ වලට ඇතුළ බිම සහ්පිටවීම තහනම් කරඇටි බව කොළඹ මහනකර සභවේ ප්‍රධහන වෛද්‍ය නිල හරරි රුවන් විජමුණි මතා පවසනවා. ඇතුට මෙහි දැනට අපි දකින්නේ මේ ප්‍රදේශයේ පතිරයාමක් තිබෙන බව පමණයි අප බලාපොත්තු වෙනවා හෙට දිනේ අනිද්ධ දිනේදී අහමුු ලෙස තවත්සාම්පල් නගරේ අනිකුත් ජනවාස වලින් ලබා ගැනීම සඳහා ආමරවීදයක්ත් ගල් බල පාරක් සම්පූර්ණෙම ලොක් ඩවුන් කරලා මේ මුළ පාරම ොක්ඩවුන් කරලාති. පිියන්දල නිවන්තිදිිය ග්‍රමෝදේ බවතෙන්, කොරුණා රෝගයකු හමවිමත් සමඟ එම පුදකලයා ගැවසනු නිවාස එකොල්හක පනස් දෙෙකුට අධික පිරිත් ස්වයන් නිරෝධහයිනයටට අක්කරුණා මහ ජනෞඛක පරීක්ෂකවරු හ පොලි නිල්ධරී බේ හදායක බනා මෙමවා සාධිත දකලයා ගැසු පොල්ගසෝවිට හා හතුඩුව යන ප්‍රදේශවල තවත් නිවාස කිහිපයක පිරිස්ද දිිරෝදහයිනයට යොමු කරති වෙනවා. ත්ය අලිකරවකට ම පුද කලයා පෑලියකො මත් වෙරද ොට ගොස් ඇති බ හෙලවීමත්මගේ භහජනතාව ගවස මවද කිරමේ අරමනෙන්, පැලියකො මත්සේ වෙරද මධ්‍යස්ථාන වෙරදටයතු සිල්ලර වෙලඳදම සඳහා තව කලිකවත්හහිට අත්්‍යබෙනවා යනුවෙන් මධ්‍යස්ථන මත්සේවෙලඳාව සිදුවන්නේ තොග වෙලඳදුන් සඳහා පමණයි. ලියකොඩ වෙද ොල සියලු පරිස්්‍රයන් ාවවිකහමුදාව අද විශබී ජහරනයටටල අක්කලා. පිළියන්ඳ ප්‍රේ කරන ෛරස සාධන ව පුදගලෙකු වාගැන මත් සමග හ ගැස නස්ථාන විශබී ජහරණයකිරීම කටයේතු ැන් සිදු කරනා යනු වයි පෑියකො මත්ස වෙලඳ පොලද විශබ හරණනයටටල අක්කරේ. මේ‍ය අතර ඒ දින කොරනාෝකින් රැසක්වාර්තාව කොළබදුලළ හබ්ඩානාක මවත ප්‍රදේශයේ නිවසකට ගොස් පැමිණි ටියේද අසනිපවෝ වැල්ලම් පිටිය ප්‍රදේශ පවුලක හතරනෙකු කොරනනා ෝග ලක්ෂ පෙන්මුකිරීම හේතුෙන් හෝමකමරෝහලවෙත ඒ වා ්‍රේව රගෙනගයා. වැල්ලම් පිටිය වෙලේවත්ත ප්‍රදේශය පවල්ලක මමාසහතරක දරුවෙකු එම දරවාගේ මව පියාහා මිත්තනයයි මෙසේරෝහල් ගත කෙරුණේ මවුන් දින තුනක් නතරව සිටි බව කියන බ්ඩාර්නායක මවතය නිවසේ කාතාවකට කොරනාා ආසාධනී ඇති බව හෙලවත් සග බල්ලම්ි. නිවස පමිැති යි හලිබුණ යන ල්ම් පිටේ ප්‍රදේශණනි වාසයිකල්ලහක පිරි නිර ද නයට රීමට ඒ ා ්‍රේම කටියතු කරුණා. කොරනා වරසේ ආසාධිත පුද් කලෙකු ඇසු කළ ජායල ප්‍රදේශ තවත්පුද කලෙකු නවික හමුදමගින් ෙරුද හන කටයතු සඳහා යොම කරුණ නවික හමුද බද්්‍ය ංක්ශයද කළ හම කටනු යි ම පුදගලයා නිරෝධහහිනයට ො කිරීම හැකිබ. කොළප ප්‍රදේශී නතාව වැනිි වශෙන් ගැවසෙන වතු ප්‍රදේශවල ජනතාවගේ PCRR. පරිීක්ෂණ වැඩි කරඇති බව සෞ් කෙසිවාධ්‍යක්ෂ ජනරාල් විශේෂක්ඥ වෛද අනිල් ජාසිහ හතා පවසනවා කොටහෙන කාන්තාව සමග දමදිව ගිය අනි අය ඒ නිවස්වල්ට අපේ නිර්ධාරීන් විහිල්ලලා ඒ අයගෙනුත් යම් ප්‍රමාණයක් සාම්පල් ලබාගෙන තියෙනවා ඒවා ඔයිත් දහනමේ නොන බවට තහු වෙලා තියෙනවා. ඒවගේම මේ අර තිස්තුන් දෙනා අමතරව ඇයික් පුද්ගලෙක් ොල්ලැස්කම ප්‍රේශයනොත් ඔකු ඇවශයම. වක්හු වඩු රෝගෙම් පෙල්න කෙනෙක් ඒවන්ගේ තවත් පුද්ගලෙක් මාලු වෙනදා ේදන පුද්ගලෙක් ර්තා වෙලා තියෙන ඒ රාත්වයේ ඔයින්දහනම රෝගින් හැකිට මේ අනුව පෑලියෝගඩ මල්විල්ඳ පොලේ Tර් පරීක්ෂණය කිරීමට නියමිතයි. ඒවාගේ අෞදලක රෝහලකත් Tේර් පරීක්ෂණ කිරීමට නියමිතයි. කටුපොත කැුණුගල්ල ප්‍රදේශෙන් කොරුණා රෝගයකූ හම වීමත් සමඟ වසා දැමුණු කැකුණුගොල්ල අරක්්‍යාල ප්‍රදේශය ඩිරු දහයින කටයුතුවලින් අනතුරව අද ජි විවරෘත්ත කෙරුණා. ෝන රෝග මඩ පැත්වීම සඳහා වසගතරෝග විද්‍යංශයේ සිදු කරන මෙහවර සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නේ්‍ය අරචිී මහත්මියගේ ඇගීමට ලක්පනා. අමාත්‍යවරිය එම ඒකගේ සංචාරයක නිරතවෙමින් ප්‍රකාශ කළේ එහයාඩු පාඩු ඩිනමින් සම්පූර්ණ කරන බවයි. මෙ අතර කොරුණ මර්ධන පිළිබඳ විදවත්සාකච්චාවක් සෞඛ්‍ය අමාත්‍යංශේදී පැවැත්පනා. න රක ැ පැවීම සඳහ වගකීමෙන් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමතය පවිත්‍ර වන්නේ ර්චි හත්මය නතාව කන්නේ ලාසිටිනවා ඒරෝගේ ටින් පහකිරීම සදහ අපි ගත හැකි සියලු ක්‍රාමාර්ග ගන්නවා. හැබැයි මෙම රෝගය මේ රටින් පහ කරනවා කියලා ආණ්ඩුව දැඩි අධිෂ්ඨාලයකින් කටයුතු කරගෙන යනකොට. අපි ආදරයෙන් ඉල්ලන්නේ ඔබේ වගකීම ඔබ යිඉට කරන්න මාස තුනක ටසනකාලයක් වස මතති ූවිතාලය අදිරකකි පයක්ස්සේ විරත කිරීම පිබඳ සැස්මක් ප්‍රකාශයට පත්කිරීම ස බව. එරට අගමැති ගුෙප් කොන්ටි පවසනවා. දැඩි ආරක්ෂික සහ සෞඛ රක්ෂත ප්‍රපතියනු කමණනි කමින් ක්‍රයක්ත්ම කිරීමටයි සැසුම් රඇති. දිස් වාර්තා පෙන්වාතිනාකාරයට ලබන මස හතර වන දින මේ ක්‍රාවට නැ වෙනු ඇයි, විශලේෂකින් පෙන්වා දෙෙනවා. ඉතාිය කොරුුණා අමරණ සංඛ්‍යාව විසිහතර දහසෙක්මවායිති අතර, ඒ යරෝපය වාර්තා වූ වැඩිම මරන සං්‍යාවයි. ලොබ පුර රටවල්හසස්ුවන් පාලන ප්‍රදේශ දෙසිය දාහයක්පුරා පැතිරගෝස් ඇති. ොVID-19 ව හේතුවෙන් මේවන විට වාර්තාාවන මුළු ආසාධතන්ගේ සං්‍යාව විසි පන් ලක්ෂයික්මවාතිබෙනවා. සවේ ලැබූ සංඛ්‍යාව හායලක්ෂ පනස් නවදහස් හයිසිය පහලවාක්. ළුමරණනං්‍යාවේ ක්ෂ හැත්තයික් දහස් අට සිය පනහක් ලෙසයි වාර්තාාවන්නේ. මේත්‍ර ඉන්දියාවේ මුම්බායිහි මාධ්‍යේදන් පනහකට අධක පිරිසකට COVID-19ෛර සයාසාධනව ඇති බවතහවුර වේති වෙනවා. මාධ්‍යවේදන් එක සේ හත්තෑෙක් දෙනෙකු පරක්ෂාවට ලක්කර ඇති අතර, ඉන් පනස්තුල් දෙෙකුට වර සයාසාධනේී ඇති බවට හපුරු වී ඇතයි. ඉන්දිය මාධතිවාර්රතා පෙන්වා දෙනවා. මෙමතත්වේ සැලකිල්ලට ගැනිින් දිල්ලිනකරේ මාධ්‍යවේදීන්ද පරක්ෂ සඳහා යමු කිරීමට පියවරගෙන ඇති බවටයි වාර්තාාවන්නේ. ංගපූුවෙන් අදවන විට දහසකට අි පිරිසක් කොරුුණ ආසාධීන් ලෙසහඳුරාගෙන තිබෙනවා. ඉන් බහතරයක් වෙනත් රටවලසිට සිංගපුරුව වෙත පැමිණ රැකාවල නියතු වූවන් වනතර. වැඩි පිරිසක් දකුණ අසියනු රටවලින් පැමිියයි බවයි සඳහන් වන්නේ. ඒ අනුවේ රට සේයේදී සිරිින විදේශය පුද්ගලින් නිරදහන සඳහ යොමුකිරීමට, එරට රජේපීවරගෙනෑඇතැයි විදෙස්මාධි වාරතා කරනවා. ඒතනික ව සහ පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග මෙන්ම රජු තැන් පතු සමග COොVID-19 සෞකි හා සමාච ආරක්ෂණ අර්මුදලේ ශේෂය මෙවනවිට රපියල් මලියන හත්සිය අසූ පහ ඉක්මවා ගොස්තිබෙනවා. ගැමන හෙ රැජිමන්තු සේවාමමුක්තට සංගය රපියල් පනස් දහසක් බලප්‍රලාබ ගොන්නයාා ඉජිනනිරුවරුන්ගේ සංගය රපාල් ිනනිකයිදශම පහ ගලක් සෝස්මත් ක ලයින් වෂ් අයිතන හා විජ්‍ය නිෂ්පාදන පෞද්ගලික සමාගම රොපියල් මලන පහබැකින් අරබුදුලට අද පරිථ්‍යාග කා. නිසිකෝ අන්තර්ජාතික පෞද්ගලක සමාගෙන පිපල්ස් ක්ෂ අයතනය හා රුසියා අධදහනම අධ්‍යස්ථාන ද රපියල් ිලියන ැගින් පරිත්‍යයාග කළලා එම පරි්‍යාග සෞඛ්‍යයාහා සමායා රක්ෂණ අරමුදලේ සහපති මහමෙන්කු අධිපති මහචරි W ලක්ෂමන් මහතාවෙත බහරදීම සිදු කරුණා ලංකාවමන්කුේ ආයත ශාකාාවේ අක අසු පය හැත්තෑ තුනයි හැත්තෑ තුනයි හැත්තඇත්තුන දර්න විශේෂ ගිනීමට පරිත්‍යග බැර කළ හැකි. එම පරිත්‍යාග බදු හා විදේශ විිනිමේ වගලාසි වලින් නිදහස් කරතිබෙනවා. දුරකතනංක බිින්දුව එකයිකයි දෙයි තුන්සේ පනසතරයි හාසි හත්තැන් නවේ බිඳදුඒ එකයිකයි දෙයි, තුන්සේ පනසතරයි තුන්සේ පන සතරෝ සේ අධ්‍යක්ෂ ජනාල් පරිාලන KB. එගුඩ වෙල මහතාෑමතීමෙන් මේ පිබඳ වැඩ දුරවිස්ත්‍ර දැනකත හැකිබෙනවා. අට තුල පවතින ත්වය හමුුවේ කිසිනු සේවකෙකුගේ වැකයා හිමි නොවන බව රජස්සාාවවරේවී ඇැයි අමාත්‍ය දනේශ ගුණුවර්තන මහතා පවසනවා. කම්කරු අමාත්‍යන්ශේපැවති සාකච්ඡාවකින් අනතුරුව මාති හම්මේ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශව කලාා. ෘත්ති සමිති කිහිපේක නියෝචිතයන් අවස්ථාවට එක්ුණා. දනට වැටු ප්‍රශ්නටග. ඕන දෙන වැඩකරන ජනසාාවගේ ප්‍රශ්ටයේද ඉතා පැහැදිලිව අජය ස්ථාවරය. කිසිවකගේ රැකයාවල් මේ තත්වයෙන් නිසා හිමිවෙන්නේි නෑ. ඒ වගේම වැටුප් නොගව ඇති ආයතන සියල්ල පිළිබඳවාර්තා කිරීමෙන් පස්සේ දැකම්රුමසාරිස්්‍ය පර්ත්තුමන්ත්‍රී නොධාරී දේශෙන් ප්‍රදේශයට මේ තොරතුරූ පැහදිලිරගැනිමින් විියෘත්්ත කනලදක කම්මාන්සාාලා විවෘතන කරනලද කර්මාන්තු සාලා රැකයාාවල් ලබා නොදී සිටින ස්ථාන තියනවන වැටුප් නොති්‍යබෑ ඇති ආයතන තියනවන්නම් ඒ සම්බඳධව මැදිියත් පෙමින් සිටිනුවු. ආන්ුව ස්තාවර්රය අපීතනවා ඒක පපුතාම හොඳ ස්ථාවරය ඒක ක්‍රියාත්මකරවා ගැනීම පිළිබඳව තමයි විශේෂයම අපිට පැනැගිල තින ප්‍රශ්නතියෙන්නේ ට ඒක ක්‍රියාත්මකර ගැනීමම් සඳ අපි විශාස කරනවා අම්කර මාත්‍යවරගේම දිහත් පීමෙන් දෙඩිකට ඉතුවලදී ඒ හැකියාව ලැබේ කියලා. ඇව ්චිත න න් ට දැනට හාම්පපුදුම් සහ යතන ක්ක ගරා ති නීම වැටු සම් ූන ලෙ ගව එ සම්න්ද ්‍රියා කිව ඒ සබන් ස් ්‍රි ට ර ර යත වැටු නොගෙවා අඩු ග ති ීරන පැහර යත සම්බන්ධී ්‍රියා ම . ේන සියලු සුරා සැල් අද සිට වසා දැමීමට පියවර ගැනුණා. එම නියෝගය ලැබෙන විටත් ඇතැම් සුරාසැල් අසල දිගු පෝලිම් දක්න ලැබුණා. ඇදිරිනීය බල පැත්වන්නේ නැති ප්‍රදේශවල සුරසල් විවෘතකීමට තීරණය කිරවා. යනුවවත් ැනි විසල්වෙල දිගු පෝලිම් දක්නට ලබුණා ඇැම්නගබල හරද්‍රව්‍යයලවි කරනස්ථනාවලට වඩා දෙගපොලම් දක්නට ලබුණනි මත් පැන් අලවිල් ඉදිරිපිටයි. ඇදිරිනීතය ජිපැනවීමෙන් පසුවද විවෘත්තක තිබූ ඇැමත් පැන් අලවිසල් වසාදීමට සුරබදු නිලධහරීන්ට පවා මැදිහත්තිීමට සිදුබුණා. ෑතර නවත දැනම් දෙනතුරු සුරසල් වසා දෙමෙන බවට අද පෙරවර්වේ නිවේදය කිරීමත් සමඟ දබුල්ල ප්‍රදේශයේ සුරාසල් අසල දැඩි කලබල කාරිී ත්යක් පඇවැති බව අපවාර්තාකරුවන් ප්‍රකාශ කලා. සුරාසල් හිමිකරුවන්ට සහ පොලිසියට පවා වසා දෙමීමට නොහැකි තර්මටම ගණු දෙෙනකරන්නේකෘොක් වී මත් පැන්මිලදී ගැීමට උත්සාහකරන අුරුද දැකව ැහැකි වුණා. එමස්ථානයට පැමණි දබල්ල නගරාධිපති ජාලයේ ඕපත මහතාද පිරිස විසුරවාහැරීමට දැඩි උත්සාහක නිරත්තබනා. ඒේබෙත්වසනයේ පොලිය මැදිහත්තිමින් සුරාසල් වසා දැීමට හැකිවබෙනවා. කොරනෝ ව්‍යසනය හමුුවේ ජනතාවට සහන සැලිස මේ කටයුතු තවතුරටත් අකණ්ඩව සිදුවනවා. එමෙන්ම ඒ සඳහාවශ්‍යවා අදහරද රජයට ලබාදීමට බොහෝ දෙනාක්‍රියක් කලා. පිනටත් සිටින අඩුවාදෑම් ලබීන් සදහරුපියාල් පදහසේ මුදල් ලබාදීම වැඩසතහනයටතේ. බසේ කරපු අංක එක හාද දෙක කොට්ාස්ස වල ජනතාවට එවාධහර පිරිනැමීම සාර්ථකව සිදබුණන රාච නිල්දහරන් මදහත්තේමයායටටතයි මෙම කටයුතු සිදදු කකරුණන. බේ කරපු ප්‍රජාශලාාවේදී අවශ්‍ය පුද්ගලයන් සද රාචන් ලබාද එමමුදල පිරිනමුණ. ර ද රජ අර දල සහම මෙහිතේ රජමහ හාරදදි පපති පූච් වල හගුන වේ දමරත්න ස්වාමන් වහන්සේ රපයා ලක්ෂ දහයකම රක් පරි්‍යාග කළලා වන්න්‍යයක්ඥාපති බේජෝ ජෙන්ඩරල් ෝහිත ධර්ම සිරි හතා එම මුදල බහරකත්තා. මෙමවස් තවට යුදහමුදාව නිලදධහරින් කිහිප දෙනකුදෙක් සිටිය මහ සංගරාත්නය එහිදී සෙත් පරිත් සත්්ජහයනා කරමින් ආශිීර්පාද කළ. ේගා අයතන නිෂ්පාදනය කළ විශමජාන හරනකොටයක්ක් සෞඛ්‍ය අමාත්‍යංශි ප්‍රයෝජණය සඳහ පරිත්‍යග කලා. සෝක්‍යයක්ක්ෂ ජෙනාල් ශෂඥ බයිද අනිල් ජාසිංහ මහතායි ඒ බහරගත්තේ එමගගේ වාද රෝපහනි රාත්‍රය නව අයිතිය ප්‍රධාන පෘත්්‍රවිකාශ අදට අවසසාන්න ඔට සුා www.ipnnews.tk.